ආයතනයේ අදත්තාව ආදරෙන් The Happiness News YouTube channel එකට පිළිගන්නවා. අද සඳුදා දවසේ ඕගලන් දන්නවා අපි කතා කරන්නේ පළබර සඳුදා series එක ඔස්සේ ජීවිතේ සාර්ථකත්වයට අදාළ වන මාතෘකාවසේ කියලා. ඉතින් ඒ අනුව කලින් සති කීපයේ අපි කතා කරා විශේෂයෙන්ම මුදල් පිළිබඳව සහ මුදල් ආයෝජනය පිළිබඳව. එතකොට අපි කතා කරා ව්‍යාපාර කිරීම මේ ආශ්‍රිතව කොච්චර වැදගත් වෙනවද කියලා. අපි සතු තියෙන මුදලක් ව්‍යාපාරක ආයෝජනය කිරීම මගින් ඒක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරා. ඉතින් මට දැනුණ දේ තමයි ගොඩක් දෙනා මේකට හොඳ ප්‍රතිචාර දක්වුවා. අපි මේ වගේ දේවල් ගැන තව කතා කරන්න කියලා ගොඩක් දෙනා ඉල්ලුවා. ඒ වගේම මට නිතර එන ප්‍රශ්නයක් තමයි මොනවාද මුදල් උපයන්න තියෙන ක්‍රම, ඔන්ලයින් බිස්නස්ස් කරන්නේ කොහොමද, මේ දවස්වල කරන්න පුළුවන් බිස්නස් අයිඩියාස් මොනවාද, ඔය වගේ ප්‍රශ්න මට ගොඩක් යොමු වෙනවා. ඉතින් ඒ හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන තමයි මම අද කතා කරන්න හදන්නේ. ඉතින් අද මම කතා කරන්න තෝරගත්තේ entrepreneurship සහ entrepreneur කියන්නේ මොකක්ද කියන එක ගැන. ඔගොල්ලෝ අහලා ඇති මේ වචන දෙක, වගේම ඒකේ සිංහල වචන ව්‍යවසායකත්ව සහ ව්‍යවසායකයා කියන වචන. ඉතින් මේ වචනේ අහලා තිබ්බට ඕගොල්ලන්ට මේකේ හරි තේරුම දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දෙනා හිතන්නේ ව්‍යවසායකයා නැත්නම් entrepreneur කියන්නේ මේ business කරන කෙනෙක්ට තියෙන fancy name එකක් කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් බරපතල නමක්. හැබැයි මේකේ තේරුම අරකම තමයි කියන එක. ඉතින් ඕගොල්ලන් බොහෝ විට search කරත් ඕගලන්ට හොයාගන්න පුළුවන් වෙන ඒ වගේ definition එකක් තමයි. හැබැයි මේ වචන දෙක අතර ලොකු වෙනස්කමක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ entrepreneur කෙනෙක් අතර, ව්‍යවසායකයෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනස මොකක්ද කියලා තමයි අපි අද ඉගෙන ගන්න හදන්නේ. ඒකත් එක්ක ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි ඇත්තටම මේ දෙක අතර තියෙන වෙනස. කියන්නේ මේ ව්‍යවසායකයා කියන කෙනා ව්‍යාපාරිකයෙක්ම වෙන්න ඕනේ නැහැ. මේ දෙන්න ඇත්තටම බොහෝ සෙයින් වෙනස් වෙන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන් ලෝකේ දකින්න විදිහ, ඒගොල්ලන්ගේ සිතුම් පැතුම්, ඒගොල්ලන්ගේ ආකල්ප වගේ දේවල් වලින්. ඉතින් ඒ ව්‍යවසායකයෙක් සතු ගුණාංග ඉගෙන ගත්තම ඔයා ව්‍යාපාරයක් කරත් නැතත් ඒක ඔයාගේ ජීවිතයට යොදා ගැනීමෙන් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැනට රැකියාවක් කරන කෙනෙක් වුණත්, ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත්, මේ ඕනම කෙනෙක් වුණත් මේ ගුණාංග ඔයාගේ ජීවිතයට යොදා ගැනීමෙන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අනිවාර්යම එක හොඳ පියවරක් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයගලන්ට හොඳ ප්‍රතිඵල ගෙන දෙන දෙයක් වෙනවා මේක. ඉතින් පටන් ගන්න කලින් කියලා ඉන්නවනේ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේ දේවල් ගැන කතා කරන්න මොකද්ද මට තියෙන සුදුසුකම කියලා. මොකද මං කලින් හදපු වීඩියෝස් වලට වඩා වෙනස් මේවා. ඉතින් එහෙම කෙනෙක් හිතන්න පුළුවන් නිසා මම මුලින්ම කියලාම පටන් ගන්නම්. මට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පස්චාත් උපාධියක් තියෙනවා. ඒ කියන්නේ MBA එකක් තියෙනවා. ඉතින් මේ MBA එකෙත් ෆයිනල් ප්‍රොජෙක්ට් එකට මම තෝරගත්තේ entrepreneurship skills project කියන area එක. ඒ කියන්නේ මේ ව්‍යවසායකත්ව නිපුණතාවය ආශ්‍රිත ප්‍රොජෙක්ට් එකක් තමයි මම කරේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට සමගාමීව තමයි මගේ ව්‍යාපාරය පටන් ගෙන ඒක මුලින් ඉඳන් මේ විදිහට develop කරේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකටත් හොඳ ප්‍රතිඵල ලැබුණා. ඉතින් ඒකත් එක්ක ගොඩක් දේවල් මම මේ ආශ්‍රිතව ඉගෙන ගත්තා. මම ගොඩක් ප්‍රිය කරන subject එකක් තමයි මේ ව්‍යවසායකත්වය සහ entrepreneurship and small business management. ඒ කියන්නේ කුඩා ව්‍යාපාර කල්පනා කරන එක කියන්නේ. ඉතින් ඒ ආශ්‍රිතව දැනුම අධ්‍යක්ීම බෙදා ගන්න ඕනේ කියලා හිතුවේ අන්න ඒක නිසා. ඉතින් ඒ වගේම මේ මාතෘකාව ගැන මම lectures උත් කරලා තියෙනවා, ස්වේච්ඡාවෙන් කරන lectures. ඉතින් ඒවා වෙනුවෙන් හදාගත්ත slides ආශ්‍රිතව තමයි මම අද presentation එක අද video එක ඔයගොල්ලන්ට කරන්න. ඒක නිසා මම මේ video එකට වෙනම script එකක් ලියාගත්තත් මොකක්වත් නැහැ. ඉතින් මගේ ඒ ඉන්ට්‍රොඩක්ටරි ලෙක්චර් එක යන විදිහට තමයි අද ඔයගලන්ට වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර තියෙන වෙනස ගැන ඉගෙන ගන්න කලින් අපි මුලින්ම කතා කරමු ව්‍යාපාරිකයෙක් කියන්නේ කවුද කියලා. ඉතින් ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ සාමාන්‍ය විදිහට කියනවා නම් තමන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඒ කියන්නේ සමහර විට මුදලාලි කියලා කියනවා. ඒ වගේම බිස්නස්මන් කෙනෙක් කියලා කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක්, ඒ කියන්නේ තමන්ගේ යම්කිසි මුදලක් ආයෝජනය කරලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්ත කෙනෙක් තමයි මේ වචන කියන්නේ. එතකොට මේ විදිහ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර තියෙන වෙනස මොනවද කියලා එක්ස්ප්ලেইন කරන්න මම කරුණු තුනක් ඔයගලන්ට ගෙනහැර දක්වන්න උදාහරණත් එක්ක. ඒකේ පළවෙනි දේ තමයි සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සාමාන්‍ය කවුරුත් කරන දේ කරනවා. හැබැයි ව්‍යවසායකයෙක් කවුරුත් නොකරන අලුත් දේවල් කරන්න උත්සාහ කරනවා.
අපි ගමුකු මුදලාලි කෙනෙක්ගේ උදාහරණ මං කිව්වේ මුදලාලි කෙනෙක් කියන්නේ ව්‍යාපාරිකයෙක්නේ ඉතින් සාමාන්‍ය මේ ඕන මුදලාලි කෙනෙක් කරන්නේ එක සප්ලයි කෙනෙක්ගෙන් බඩු මිලට අරගෙන යම් කිසි මාජින් එකක් ඒගොල්ලන්ට තියාගෙන ඒ බඩුවට අදාළ මිලට එක විකුණනවා ඒ කියන්නේ මේ බඩු සප්ලයි කරන කම්පැනිස් වලින් MRP එකක් ඒ කියන්නේ මේ උපරිම සිල්ලර මිලක් එකට සඳහන් කරලා තියෙනවා ඒගොල්ලන්ට ඒ බඩුව ඊට වඩා අඩු මිලට හම් වෙනවා ඒගොල්ලන් අර කියලා දෙන මිලට විකුණනවා එතකොට මේ ඕනම කඩයක් ගත්තොත් ඔය දේ තමයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ඔයා එක කඩයකට ගිහලා බිස්කට් පැකට් එකක් ගත්තත් ඊට හපත කඩයකට ගිහලා බිස්කට් පැකට් එකක් ගත්තත් එකම බිස්කට් පැකට් එක එකම ගානට තමයි ඔයගලන්ට හම්බෙන්නේ එතකොට ඒ මුදලාලිලා දෙන්නම කරන්නේ මේ කවුරුත් කරන grocery shop එකක් ඒ කෙනෙක් හිතුවොත් මේක මේ විදිහටම කරලා හරියන්නේ මේකට යම් කිසි වෙනසක් කරන්න ඕනි කියලා එයා දානවා online store එකක් මේ බඩම තමයි හැබැයි online store එකක විකුණනවා එහෙම නැත්නම් අද කාලේට ගැලපෙන විදිහට යා ඩිලිවරිස් කරනවා. ඒ කියන්නේ මේ වගේ ආයතනකින් බඩු අරගෙන හැබැයි මේ කෙනෙක්ගේ ගෙදරටම ගිහිල්ලා ඒවා සපයනවා. ඒ වගේ මේකට යම් කිසි වෙනසක් කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි ව්‍යවසායකයෙක් කියලා හඳුනගන්න පුළුවන්. ඉතින් ඒ උදාහරණම ගැන කතා කරද්දී ඔයගලන් දන්නවා ලංකාවේ මේ විදිහට යම් කිසි තැනකට ආපු ව්‍යාපාර කීපයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් මේක කලක් තිස්සේ සිදු කරා. හැබැයි දැන් මේ තත්ත්වයට එක්ක ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ඇත්තටම ඊට වඩා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒගොල්ලන් ඒ ව්‍යාපාර ගොඩක් ඒවා පටන් ගෙන තියෙන්නේ එහෙම නැති කාලෙක. ඒ කියන්නේ ඒ අවශ්‍යතාවය ඒ විදිහට තිබ්බ නැති කාලෙක වුණත් මේ දේ වෙනස් විදිහට කරන්න හිතලා තමයි ඒගොල්ලන් ඒ වගේ ඔන්ලයින් ස්ටෝර්ස් වගේ දේවල් පටන් ගෙන තියෙන්නේ. ඉතින් අන්න එහෙම වෙනස් විදිහට හිතන ගුණාංගයක් තියෙනවා මේ ව්‍යවසායකයෝ කියන කට්ටිය අතරේ. ඉතින් තව උදාහරණයක් මම ගන්නම්කෝ ඕගොල්ලන්ට සමහර විට අදාළ වෙන විදිහට අපි හිතමු ගර්ල් කෙනෙක් ඉන්නවා එයාට මහන්න පුළුවන්. ඉතින් එයාගේ යාළුවොත් එයාට කියලා තියෙනවා ඔයා අනේ මහන බිස්නස් එකක් කරන්නකෝ. ඔයා ඇඳුම් මහලා පොඩි බිස්නස් එකක් කරන්න කියලා. ඉතින් සාමාන්‍ය ක්‍රමය නම් කෙනෙක්ට පුළුවන් මේ විදිහට ඇඳුම් මහලා වෙන තියෙන කඩයකට දාන්න. ඉතින් එහෙම කරන එකේ වරදක් නැහැ. හැබැයි එහෙම කිරීම තුලින් ඔයා ගොඩක් සීමා වෙනවා. ඒ කියන්නේ එතකොට ඔයා ගොඩක් එයාගේ නීති වලට යටත් වෙනවා. ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඔයාගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගන්න. ඔයාගෙම කියලා කස්ටමර් බේස් එකක් හදාගන්න වාට අවස්ථාව ලැබෙනවා අඩුයි. ඒ වගේම මෙහෙම කඩවලට දැන්වීම තුලින් ඒගොල්ලන්ගේ පේමන්ට්ස් ලබා ගන්න ඒවා පරක් වෙන පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔයත් මේ පිළිබඳ හොයලා බලලා මේක දැනගෙන වාහිතන බෑ ඒක කරන්න බෑ ඕක හරි කරදර වැඩක්. එහෙම කියලා හිතනවා. ඉතින් එහෙම හිතලා මේ වැඩේ අතහැරලා දාන්න හිතද්දී ඔයාගේ යාළුවෙක් කියනවා ඉතින් ඔයා ඔයාගෙම මේ කඩයක් දාන්න. ඔයාගෙම ඇඳුම් මහලා ඔයාගේ බ්‍රෑන්ඩ් එකකින් විකුණන්න කියලා. අපි හිතමු ඔයා සාමාන්‍යයෙන් ටවුන් එකකින් ටිකක් ඈත ඉන්නේ ටිකක් ඇතුළට වෙන්න තමයි ඔයාගේ ගෙදර තියෙන්නේ. එතකොට ඔයා ඒ පැත්තේ මිනිස්සු ගැන දන්නවා. ඉතින් ඔයා හොයලා බලද්දී ඔයා දන්නවා මේ මිනිස්සු ඔක්කොම ඇඳුම් ගන්න සාමාන්‍යයෙන් ළඟ තියෙන ටවුන් එකටවත් යනවා. එහෙ තියෙන කඩාරෙන් තමයි ඇඳුම් ගන්න. ඉතින් ටවුන් එකේ කඩ කාමරයක් අරගෙන කඩයක් දාන්න තරම් ඔයාට මුදලක් වැය කරන්න බෑ. ඉතින් ඔන්න ඔහොම තමයි ගොඩක් විට සාමාන්‍ය කෙනෙක් හිතන්නේ. හැබැයි ඔයා entrepreneurial traits තියෙන කෙනෙක් නම් ඔයා මේක ගැන වෙනස් විදිහට හිතනවා. ඔයා කල්පනා කරනවා මේ පැත්තේ මිනිස්සුන්ට ළඟ ඇඳුම් ගන්න තැනක් නැහැ. ඒගොල්ලෝ ඇඳුම් ගන්නවා නම් ටවුන් එකටම යන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඊට වඩා ළඟින් මේ නිවස අසලම තැනකින් ඇඳුම් ගන්න තියෙනවා නම් ඒගොල්ලන් එතනට ඒවි. ඒගොල්ලෝ මේකට කැමති වෙයි කියලා. ඉතින් ඒ විදිහට අර සාමාන්‍ය කෙනෙක් ඔබ්ස්ටකල් එකක් විදිහට, ඒ කියන්නේ බාධකයක් විදිහට දකින්න දෙන්න ඔයා ඔපචුනිටි එකක් නැත්නම් අවස්ථාවක් විදිහට දකිනවා. ඉතින් මේක ඕනම දෙයකට අදාළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් විතරක් නෙමෙයි. අපි හිතමු බොය් කෙනෙක් නම් ඔයාට පුළුවන් නම් පොඩි පොඩි දේවල් හදන්න. කැඩිච්ච ෆෝන් හදන්න, රේඩියෝ හදන්න, ඒ වගේ හැකියාවක් ඔයාට තියෙනවා නම් ඔයා දන්නවා නම් ඕගොල්ලන්ගේ නිවසවට එහෙම සර්විස් එකක් දෙන කවුරුත් නැහැ. එහෙම දෙයක් කරගන්න ඕන නම් කෙනෙක් ටවුන් එකටවත් යන්න ඕනේ කියලා ඒ වගේ සර්විස් එකක් සපයන එකක් ඔයාට පටන් ගන්න පුළුවන් ඔයාගේ නිවසේ ඉඳන්. ඉතින් මේක හිතන ගත්තොත් මේ විදිහට ඕගොල්ලන්ට ගොඩක් දේවල් වලට මේ ප්‍රින්සිපල් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එහෙම හිතන අර out of the box හිතන අනිත් අයට වඩා වෙනස් විදිහට දේවල් දකින ගුණාංගය අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක්ට විශේෂ වූ ගුණාංගයක්. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර තියෙන ඊළඟ වෙනස නම් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සාමාන්‍ය අවධානම මග හරිනවා. හැබැයි ව්‍යවසායකයෙක් අවධානම ප්‍රිය කරනවා. ඉතින් සාමාන්‍ය ගත්තාම ඕනම ව්‍යාපාරයක යම්කිසි අවධානමක් තියෙනවා. ඒත් කොට සාමාන්‍ය
සාමාන්‍ය රැකියාවක් කරගෙන ඉන්න සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ව්‍යාපාරිකයෙක් කියන්නේ අවදානමක් ගන්න සූදානම් කෙනෙක්. හැබැයි එතනදිත් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට වඩා මේ ව්‍යවසායකයා කියන කෙනා අවදානමක් ගන්න වැඩි නම්‍රතාවයක් දක්වනවා. ඉතින් මෙතනදිත් අපි කලින් උදාහරණම අරගෙන මේක ගැන කතා කරා. අපි හිතමු දැන් ඔන්න ඔය ඇඳුම් මහන බිස්නස් එක පටන් ගන්නකොට ඔයාට දැන් මේකට මැෂින් එකක් ගන්න ඕනේ. ඒකට යම් කිසි ටිකක් මුදලක් ඒකට වියදම් කරන්න ඕනේ. ඉතින් අපි හිතමු මේ කොරෝනා කාලේ නම් දැන් ගොඩක් විට අපිට ඇහෙන දෙයක් තමයි ගොඩක් අය කියනවා අයියෝ මේ දවස්වල මුකුත් කරන්න බෑ. මේ දවස්වල නම් බිස්නස් හොඳ නෑ. අලුතෙන් පටන් ගන්න හොඳ නෑ. කිසි දෙයක් බැංකු වලින් ණය දෙන්නේ නැහැ. ණයක් ප්‍රොසස් කරන්න ගොඩක් කල් යනවා. ඉස්සරහට මොනවා හරි මොනවා වෙයිද දන්නේ නැහැ. ණයක් ගත්තොත් ණය ගෙවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඔය වගේ දේවල් තමයි අපිට ගොඩක් ඇහෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය ගොඩක් දෙනා හිතන්නේ. ඉතින් ඒ විදිහට ඔයාටත් හිතෙන්න පුළුවන් නෑ මේ දවස්වල බිස්නස් එකක් පටන් ගන්න එක ඇත්තට සුදුසු නැහැ. තව ටික දවසක ඉඳලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. මේ දවස්වල ණයක් ගන්නත් බැහැ. ඔහොම හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා ව්‍යවසායකෙක් වගේ හිතන කෙනෙක් නම් ඔයාට හිතෙන්න පුළුවන් නෑ මේ දවස්වල මේ තියෙන තත්ත්වෙත් එක්ක මේකට වඩා සුදුසුයි. අවදානමක් තියෙනවා තමයි. මොකද මිනිස්සුන්ට මේ දවස්වල වැඩි ස්පෙන්ඩ් කරන්න බෑ. ඒගොල්ලන් ගොඩක් අත්‍යවශ්‍ය දේවල් වලට නේ මේ දවස්වල මුදල් වැය කරන්නේ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒත් මේ දවස්වල ඇඳුමක් ගන්න අවශ්‍යතාවය තියෙන කෙනාට ටවුමට යන්නත් අමාරුයි. ඒක හරත් වහලා තියෙන්න පුළුවන්. යන්නෙන් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ නිවස ළඟින්ම මේ වගේ පහසුකමක් තියෙනවා නම් ඇඳුමක් ගන්න තැනක් තියෙනවා නම් ඒගොල්ලන් ගොඩක් විට එතනට යන්න පෙළඹේ. ඔයා අන්න ඒ විදිහට ඒක ගැන හිතනවා. ඒ වගේම එතකොට ඔයා හිතනවා නෑ රිස්ක් එකක් අරගෙන නම් කමක් නෑ ණයක් ගන්න බැරි වුණාට මං ගාව රත්තරම් බඩු ටිකක් තියෙනවා මං ඒක තියලා ඒක උගස් කරලා ඒක ලැබෙන සල්ලි වලින් මැෂින් එකක් අරගෙන නැත්නම් ගෙවන්න ගන්නත් පුළුවන්. ඒ විදිහට අරගෙන මං මගේ ව්‍යාපාරය පටන් ගන්නවා කියලා. ඉතින් entrepreneur කෙනෙක්ගේ attitudes වල වෙනස තමයි ඕක. එතන කියන්නේ නැහැ මේගොල්ලන් අවදානම දකින්නේ නැහැ කියන එක. ඒගොල්ලන් අවදානම දකිනවා. මොකද මේ අවදානම දකින්නයි කියන එක වීක්නස් එකක්. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි. හැබැයි රිස්ක් එක දැක්ක පළියට එයා ඒක බැහැර කරන්නේ නැහැ. එයා බලනවා ඒක අඩු කරගෙන ඒක නැත්නම් ඔපචුනිටි එකක් කරගෙන කොහොමද මේ දේ රියැලිටි එකක් කරගන්නේ කියලා. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර තියෙන ඊළඟ ලොකුම වෙනස තමයි සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන මූලික අරමුණ වෙන්නේ මුදල් ඉපයීම. හැබැයි ව්‍යවසායකෙක් ඊට වඩා වෙනස්. ව්‍යවසායකෙක් එතනින් එහාට ගියපු සමාජයේ වෙනසක් කිරීමේ අරමුණ නැත්තම් සමාජයට යම්කිසි සේවාවක් කිරීමේ අරමුණ වෙනුවෙන් තමයි තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් මෙතනදීත් අපි කලින් උදාහරණයක් අරගෙන කතා කරමුකෝ. අපි හිතමු දැන් ඇඳුම් මහන බිස්නස් එකකදී ඔයගලන් දන්නවා සමහර ඇඳුම් වලට වැඩි මුදලක් ආය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔයා ටිකක් ෆැෂනබල් දේවල් මහන්න පුළුවන් නම් හොඳ අලුත් ෆැෂන්ස් වලින් ඇඳුම් මහන්න පුළුවන් නම් ඒ වගේ දේවල් වලට වැඩි මුදලක් ආය කරන්න පුළුවන් වැඩි මාජින් එකක් තියාගන්න පුළුවන්. ඉතින් කෙනෙක් තීරණය කරන්න පුළුවන් මම මහන්නේ මේ දේවල් විතරයි. එතකොට මම සාමාන්‍යයෙන් ඒ වගේ ඇඳුම් මහලා මගේ කඩේට දානවා. ඒ වගේ ඇඳුමකට මම මෙන්න මේ වගේ මුදලක් ආය කරනවා කියලා ඔයාගේ කියන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් මට යම් දෙයක් මහලා දෙන්න කිව්වද කියන්නේ කස්ටමයිස් මොන හරි කරන්න කිව්වොත් මම මෙන්න මේ වගේ මුදලක් ඒකට ආය කරනවා. සාමාන්‍යයෙන් රුපියල් 2000ක්වත් මම ගන්නවා. ඊට අඩුවෙන් මම කරන්නේ නැහැ කියලා සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හිතන්න පුළුවන්. හැබැයි අපි හිතමු ඔයා මේ ෂොප් එක දාගෙන ඉන්න අතරේ ඔන්න එක ලේඩි කෙනෙක් එනවා ආවට ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඉතින් එයාවිල්ලා කියනවා අනේ මේ මට මේ දවස්වල ටවුමට යන්න විදිහක් නැහැ මේ මගේ බඩු එක ලෑස්ති කරගන්න විදිහක් නැහැ. ඒ වගේම මේ දවස්වල තත්ත්වෙත් එක්ක මට වැඩි මුදලක් මේකට වියදම් කරන්නත් බැහැ. අනේ මට උදව්වක් විදිහට ඔයාට පුළුවන් නම් මට බෙඩ් ජැකට් ටිකක් මහලා දෙන්න වගේ ඉල්ලීමක් කරනවා. ඉතින් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් නම් බොහෝ විට මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි ඔයා ව්‍යවසායක ගුණාංග තියෙන කෙනෙක් නම් බොහෝ විට ඔයා බොහොම සතුටින් මේ උදව්ව කරන්න බාර ගන්නවා. මොකද අර මුදල් පිළිබඳව හමායන දෙයට අමතරව ඔයාගේ කස්ටමර් බේස් එකේ හිත දිනා ගන්න. ඒගොල්ලන් වෙනුවෙන් යම් සිදයක් කරන්න ඒගොල්ලන්ට උදව් කරන්න වුණත් ඔයා පෙළඹෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ වගේ හිතන කෙනෙක්ට මේ කාලේ යම් සිදයක් කරන්න ගොඩක් හැකියාව තියෙනවා. මොකද ඇත්ත මේ දවස්වල මිනිස්සුන්ට ගොඩක් දේවල් වලට මුදල් වේදම් කරන්න බෑ. ගොඩක් විට අත්‍යවශ්‍ය දේවල් වලට තමයි මුදල් වේදම් කරන්නේ. ඉතින් ඔයා ඇඳුම් මහන ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අර කලින් කිව්වා වගේ ෆැෂන් ඩිසයින්ස් වලට මේ දවස්වල වැඩි විනුමක් නැති වෙන්න පුළුවන්. මොකද මිනිස්සු
වෙඩින්ස් අඩේ පාටිස් අඩේ එළියට යනවා අඩේ ඉතින් ඒ වුණාට නිතර අඳින ඇඳුම් වලට අනිවාර්යයෙන්ම ඉල්ම තියෙනවා මොකද හැමෝම ඇඳුම් අඳින්න ඕනනේ ඒ වගේම අර වගේ ප්‍රෙග්නන්ට් අම්මලාට ඒ වගේම අලුතින් ඉපදින බබාලට අවශ්‍ය කරන ඇඳුම් බෙඩ් ෂීට් ඒ වගේ දේවල් ඉතින් එහෙම දේවල් ගන්න අවශ්‍ය කෙනා අනිවාර්යයෙන්ම ඒ දේ ගන්න පෙළඹෙනවා ඉතින් එහෙම දෙයක් කිරීමෙන් අර සමහර ලොකු මාජින්ස් නැති වෙන්න පුළුවන් ඒ වුණාට ඒ වගේ දේවල් අවශ්‍ය කෙනාට උදව්වක් විදිහට ඔයාට පුළුවන් ඒ දේ කරන්න ඒ වගේම ඔයා අනිත් ඇඳුම් ආදිය මැහුව වුණා මේ දවස්වල ඒක පොඩ්ඩක් අඩු මිලට දෙන්න පුළුවන් නම් ඒක වුණත් කමක් නැහැ मॉडल ඉතින් ඒ කාරණු තුනත් එක්ක සහය අපි කියපු උදාහරණත් එක්ක ඔයගලන්ට හොඳ අවබෝධයක් එන්නේ නැති මේ ව්‍යවසායකයා කියන නමින් හඳුන්වන්නේ මොන විදිහ පුද්ගලයෙක්ද කියන එක. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඔයගලන්ට තේරෙනවා ඕගොල්ලන් ජීවිතේ මොන දේ කරන්න හැදුවත් ඔයගලන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා කියන එක. ඒ කියන්නේ ව්‍යාපාරයකටම අදාළව විතරක් නෙමෙයි. ඔයා ජීවිතේ සාමාන්‍යයෙන් ඕන දෙයක් ගැන මේ විදිහට හිතනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථක ජීවිතයක් ගත කරන්න සාර්ථක ඉදිරියට යන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඕගල්නොත් මේ දවස්වල මුකුත් කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඩිමෝටිවේට් වෙලා හිටියා නම් ඒකෙන් එළියට එන්න සහ මේ අභියෝග චැලෙන්ජස් ඉදිරියට පාර ගන්න ඒවා ඔපචුනිටීස් කරගන්න අලුත් විදිහට හිතන්න ඕගලන්ට අද වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් ලබා දීලා ඕගලන්ගේ වටිනා කමෙන්ට් එකක් සඳහන් කරන්න. එහෙමනම් අපි බ්‍රහස්පතින්දා දවසේ තමයිම වැදගත් වීඩියෝ එකකින් ඔයගලන් දන්නවා එදාට අපි කතා කරන්නේ ශාරීරික සුවය මානසික සුවය වගේ මාතෘකාවක් ඇස්සේ. එහෙනම් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.